Hi everyone, we are here with Mr. Chamila Rajapaksha, the CEO of WIDE VISA CONSULTANCY Private Limited. Hi Mr. Chamila. Hi. ඔබතුමාගේ ඔස්ට්‍රේලියානු සංචාරය කොහොමද? ඔව් ඒක සාර්ථක සංචාරයක්. ඉතින් අපි ගොඩක් වැඩ කටයුතු අපිට cover කරගන්න ලැබුණා. ඒ වගේම අපිට අවුරුදු කීපයකට පස්සේ තමයි COVID වලින් පස්සේ තමයි අපි මේ පාර අපේ contract අලුත් කරන්න අපි ඔස්ට්‍රේලියාවට ගියේ. ඉතින් අපි ගොඩක් සාර්ථකව අපේ ටාගට් වලට එන්න පුළුවන් වුණා. ගොඩක් කම්පැනිස් වලට මුණ ගියා. තවශම අපේ මෙල්බන්, සිඩ්නි, බ්ලූ මවුන්ටන්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ්, වායු වගේ ගොඩක් පළාත් වල අපි අපේ දින ගිවිසුම් අලුත් කරා. වගේම අලුත් නව ගිවිසුම් වලටත් අපි කීපයකට ලැබුණා. ඒ වගේම අපේ කොලෙජස් යුනිවර්සිටි පැත්තෙන් ගත්තත් කොලෙජ් වලට නැවත අපි විසිට් කරා. දැන් ටේෆ් කොලෙජස් කීපයක් තියෙනවා. ඒ කීපයට අලුතෙන් අපි ගිහලා කතා කරගෙන ආවා ඉදිරි ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියන එක. ඇත්තටම මිස චමිලා, මේ සංචාරයේදී මොනවාද ඔබ කියතිබුණ අරමුණු? එකක් තමයි අපි මිනිස්සු අපිට යමක් කරන්න පුළුවන් කාලෙදී යමක් කරන්න. මට ඇත්තටම තිබ්බේ මේකේ අරමුණ තිබ්බේ වඩා ප්‍රතිලාභයක් ලාංකිකයන්ට අරන් දෙන්න. මම හිතන එක මම ලබා ගන්න මූලික වැඩකටු කරා කියලා. ඒක සාර්ථක වෙලා තියෙනවා. එකක් අපේ ස්ටුඩන්ට් වීසා පැත්තෙන් ඉස්සරහට ලොකු වැඩ කොටසක් කරනවා. දෙක, ඒ රටේ රෙක්‍රූට්මන්ට් එක. එතැෂම මේක ඔස්ට්‍රේලියානු රජයට කරන උදව්වක්. මොකද හේතුව ඔස්ට්‍රේලියාව රජය පුද්ගලික සමාගම දියුණු වෙනවත් ඒ රජය දකින්නේ ඒ රට දිනු වෙනවා කියලා. හැබැයි අපිට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ නම් එහෙම නැහැ. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. කෙනෙක් සේවකයෙක් ඒ රටට ගෙන්නන්න ඕස්ට්‍රේලියානු රජය කොච්චර උදව් කරනවද කියලා. මේක කොච්චර වටින දෙයක්ද. ආයිතින් ඒ වගේ අපේ අරමුණ වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියානු රජයට කරන උදව්වක් වගේම අපිටත් කරගන්න උදව්වක් වගේ ශ්‍රී ලංකාවටත් කරන උදව්වක් වශයෙන් වැඩිපුර ප්‍රවේශයක් විදේශගත කරන්න. සාධාරණ සැලරියකට පොඩි පහේ සැලරියකට නෙමෙයි. කොරියාව, මැද පෙරදිග, ජපානය වගේ, ඉතාලිය වගේ රටවලට අපි යොමු කරන්නේ නැහැ. කතා කරන්නේ ඉංග්‍රීසි කතා කරන රටවලට පමණයි. ඒ කියන්නේ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, අයර්ලන්ඩ්, යුකේ, කැනඩා වගේ. අත්‍යවශ්‍යම දැනට ඒ වුණාට ගොඩක් සාර්ථකව වෙන්නේ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, අයර්ලන්ඩ් කියන රටවල තමයි. පසුගිය කාලයේ ඔබ ස්ටුඩන්ට් වීසා සබ්ජෙක්ට් එකේ වැඩිය දැක්කේ නැහැ. ඒ මොකද? තරු එක ඇත්තටම මම හිතන්නේ බ්‍රිස්බේන් වලදී මගේ කීප දෙනෙක් ඇහුවා මේ කතාව. ඒක ඇත්තටම මෙහෙමයි. මේක අපේ රස්සාව කියලා කෙනෙක් හිතන්න පුළුවන්. සමහර කෙනෙක්ට මේක සමාජ සේවාවක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට මේක හොබි එකක් වෙන්න පුළුවන්. ඇත්තට මම හිතනවා අපේ රස්සාව වුණත් අපිට අවංකව හරි නිවැරදිව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. අපේ ආයතනයේ ඉන්නේ සාමාන්‍ය මධ්‍යම පන්ති අය. මේ මධ්‍යම පන්ති අය හුඟක් වෙලාට බලාපොරොත්තු වෙනවා අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කරාම ඒ වියදම් කරන මුදලෙන් ඒ රටේ වර්ක් පර්මිට් එකක් ගන්න. ඒ කියන්නේ මම කියන්නේ පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා කියන්නේ නිමි. පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා එකෙන් පස්සේ ඔවුන්ට වර්ක් පර්මිට් එකක් ගන්න පුළුවන්ද කියන එක, නැත්නම් ඊට පස්සේ PR එකක් ගන්න පුළුවන්ද කියන එක මත තමයි ඔවුන් අපි ගාවට එන්නේ. මේක මම හොඳටම අත්දැකලා තිබුණා. අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා නම් කිසිදු ප්‍රශ්නයක් නෑ. අපි පහුගිය කාල තුලෙත් අධ්‍යාපනය ටාගට් කරගෙන ගිය අයට අතවශ්‍යම අපි ඒකට උදව් කරනවා කවදත් ඒ විදිහට. හැබැයි පහුගිය කාලේදී අපි හුඟක් වෙලාවට පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසාකින් පසුව වර්ක් පර්මිට් එකක් ගැනීමේ නොහැකියාවක් තිබ්බා හුඟක් සබ්ජෙක්ට් වලට. ඒකෙන් හින්දා කලින් අපි කියන ටේෆ් කොලෙජ් වලට, කියන්නේ අපි ජර්මන් ටෙක් වැනි කොලෙජස් වලට තමයි හුඟක් දෙනක යොමු කරේ. ඒ වලට ඉතා අඩු වියදමකින් ගිහිලා ඉගෙනගෙන උන්ගෙන් පස්සේ උන්ට අනිවාර්යයෙන්ම වර්ක් පර්මිට් එකත් වර්ක් පස්සේ PR එකට යන්න පුළුවන් කමක් තිබුණා. හැබැයි පහුගිය 2019දී නීති සංශෝධනයක් නිසා ටේෆ් කොලෙජ් වලට කට්ටිය දෙමීමට අපහසුතාවයකට වුණා. මොකද ටේෆ් කොලෙජ් වලට කට්ටිය ගන්න එක නැවතුණා. ලොකු ප්‍රමාණයක් අතවශ්‍යම ටේෆ් කොලෙජ් වලට ගන්න ප්‍රමාණය නැවතුණා. ඉතින් යුනිවර්සිටි වලට, ඩිග්‍රී වලට, මාස්ටර්ස් වලට විතරයි. ඇත්තටම බලන්න තරු මේ වෙලාවේ ලංකාවේ හුඟක් ඒජන්ට්ලා මැනේජ්මන්ට්, අකවුන්ටිං, IT වගේ සමහරක් සබ්ජෙක්ට් යවනවා. මේ සබ්ජෙක්ට් වලට යවනකට මේ සබ්ජෙක්ට් වල තියෙන ඉල්ලුම අඩුයි. ඒක හින්දා උගලන්ට ෆෝස් ග්‍රැජුවට් වර්ක් වීසා එකෙන් පස්සේ ආපහු නැවත ලංකාවට එන්න වෙනවා. එහෙම නැත්නම් තවත් පාඨමාලාවක් උන්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී ළමයාගේ තරුණ කාලය කියන එක අපතේ යනවා. ඌගේ ශ්‍රමය අපතේ යනවා. ඌගේ මුදල් අපතේ යනවා. ඉතින් ඒ වගේ පාප කර්මයක් කරගන්න අපි අතරම කැමති නෑ. අපිට ලැබෙන මුදල
ගැන හිතලා අපි බොරු කරන්න කැමති නැහැ. එවැනි ඉල්ලුමක් නැති නිසා තමයි අපි බොරුවට ස්ටුඩන්ට් වීසා වලට ලොකුවට මාකටිං කැම්පේන් ගිහිලා බොරු කරන්න බැරි නිසා තමයි අපි නිශ්ශබ්ද වුනේ. ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කිරීමේදී මොන වගේ කරුණු පිළිබඳවද සැලකිලිමත් විය යුත්තේ? වැදගත් ප්‍රශ්නයක්. මොකද දන්නවද මේ වැදගත් ප්‍රශ්නයක් කියන්නේ? ඔබට උනත් අනාගතයේදී ඔබ දැනගන්න ඔබ කවුද කියන එක. ඔබට මොනවද අවශ්‍ය? ඔබගේ අවශ්‍යතාවයේ තියෙන ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කියාකර හම්බ කරගෙන ඔබගේ දමපියන්ටත් උදව් කරගෙන ඔබ සාර්ථක ජීවිතයක් ගත කරන්න ඒකනේ යටි අදහස බහුතරක තියන්නේ ඕක. හැබැයි ඔය අතරතුරේදී 1%ක් 2%ක් ඉන්න පුළුවන් අධ්‍යාපනය හදාරලා ලංකාවට එලා තාත්තගේ ව්‍යාපාරය කරගෙන යන අන්න ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම සබ්ජෙක්ට් එකක් මැනේජ්මන්ට් ඇකවුන්ටින් බැංකින් HR ඕනම දෙයක් කරාට මොකද අධ්‍යාපනයෙන් පසුව ලංකාවට ඇවිල්ලා ලංකාවේ තාත්තගේ හෝ තමන්ට ලංකාවේ සෙටල් වෙනවනම් හැබැයි යම් කෙනෙක් එහෙ පදිංචි වෙන්න හිතේ තියාගෙන ඉන්නවනම් නැත්නම් එහෙ රස්සාවක් කරන්න හිතේ තියෙනවනම් ඔවුන් අනිවාර්යයෙන්ම මේ කියන කාරණා ගැන කල්පනා කරන්න ඕනේ. ඔබ අධ්‍යාපනයට යනකට ඔබ ඉස්සලම් බලන්න ඔබ අධ්‍යාපන කාල සීමාවදී යුනිවර්සිටියකට ඔබ කීයක් ගෙවනවද? ඔබට ගෙවා ගන්න පුළුවන්ද? ඔබ සමහරකට දැන් මෙහි ඉන්න ඒජන්ට්ලා කරන කැත වැඩේ තමයි සෙමස්ටර් එකකට ගෙවලා ළමයිව දානවා. හැබැයි ළමයට අවබෝධයක් නැහැ ඊළඟ තව සෙමස්ටර්ස් 3ක් තියෙනවා කියලා. මොකද පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා එකක් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මාස 24කට වඩා අධ්‍යාපන කාලයක් හදාරන්න ඕනේ. එතකොට ඔබ මාස 6කට ගෙවලා ගියාම මාස 18ක්ම ඔබට ඉදිරියට ගෙවන්න තියෙනවා. ඔබ හිතන්න කවුද මාස 18 ගෙවන්නේ? මාස 6කට ලොකු ගාණක් එනවා. එතකොට ඒ ගෙවනකට ඔබට ජීවත් වෙන්න මුදල්. ඔබගේ කාමර ගාස්තු කැම්බීම ඒව ටික හොයාගන්න ඕන. ඔබ අධ්‍යාපනය හදාරන්න ඕන. ඔබට ඊළඟ සෙමස්ටර් එකට සල්ලි ගෙවන්න ඕනේ. කොහොමද ඔබ කරන්නේ? අත්‍යවශ්‍යම මේක සාමාන්‍ය දරුවෙක්ට කරන අමාරු කාර්යයක්. ඒකෙන්ද ඒ ළමයි ගැන යවනකට දෙමාපියෝ හුඟක් කියලාට කල්පනා කරන් මින් ඉදිරියටත් ඔබට හැකියාවක් තියෙන ඕන අඩුම ගානේ අවුරුදු දෙකට ටියුෂන් ෆී එක ගෙවා ගන්න මොන විෂයට ගියත්. මොකද හේතුව ඒ ළමයට පුළුවන් හම්බ කරගන්න යගේ කෑම ගාස්තු බෝඩින් වලට ගෙවන ගාස්තු හා ඒ ළමගේ ඇඳුම් පැළඳුම් ඒ ළමයා හම්බ කරගන්න පුළුවන් වෙයි. හැබැයි දෙමාපියන් යුතුකමක් තියෙනවා ගෑල් ළමෙක් යවනකට අවුරුදු දෙකටවත් ටියුෂන් ෆී එකක්වත් ගෙවා ගන්න පුළුවන් තත්ත්වයක් ගැන හිතන්න අඩෝඩන් ප්ලෑන් එකක් තියාගන්න. දෙවෙනි කාරණය තමයි ඔබ හදාරන පාඨමාලාවෙන් පසුව ඔබට හදන පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා එකක් හම්බ වෙන. ඒ කියන්නේ ඔබගේ අධ්‍යාපනයේ එක්ස්පීරියන්ස් එක. ඒකත් ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයේම කොටසක්. මොකද ඔබ හිතන ඔබ කුකරි පාඨමාලාවක් කරා නම් කුකරි චෙෆ් කෙනෙක් වශයෙන් ඔබට වැඩ කරන්න දෙන අවස්ථාවක්. මැකැනිකල් ඉංජිනේරින් පාඨමාලාව කරා නම් ප්‍රායෝගික අත්දැකීම. ඒකයි අධ්‍යාපනයේම කොටසක් නැතුව ඒක රස්සාවක් කරනවක්වත් ගියේ විදම කව කරනවක්වත් බලාගෙන දෙන දෙයක් නෙමෙයි අත්තනම. සමහරක අය අර්ථ දක්වනවා ඒක යන වියදම කව කරගන්න කියලා. නෑ එහෙම නෙමෙයි. ඒක ඔස්ට්‍රේලියානු රජයෙන් හදර දීලා තියෙන්නේ ඒ තමන් අධ්‍යාපනය හදාරපු සබ්ජෙක්ට් එකට එක්ස්පීරියන්ස් එකක් ගන්න ජාත්‍යන්තර එක්ස්පීරියන්ස් එකක් ගන්න අවස්ථාවක්. ඒකෙන් පස්සේ ඔවුන්ගේ අධ්‍යාපන කාල සීමාව ඉවරයි. ඒකට හැබැයි ඔබ දක්ෂ නම් ඔබට හැකියාවක් තියෙනවා ඒ සමාජය තුළ වර්ක් පර්මිටක් හොයාගන්න. ඒ කියන්නේ ඔබ යම් කිසි IT ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒකට අදාළ එක්ස්පීරියන්ස් එකක් හදාගත්තට පස්සේ යම් IT කම්පැනි එකක් ඔබට වර්ක් පර්මිට් එකක් දුන්නොත් ඔන්න ඔබ අර වර්ක් පර්මිට් එක ඉදිරියට දාලා ඒ මත වීසා එකක් දික් කර ගැනීම තමයි ඔතන සිදු වෙන්නේ. අපි චුට්ටක් තව පැහැදිලි කරොත් මිස්ටර් ශාමිල. ඔව් මෙහෙම යෝක් දැන් අතෙන් ස්ට්‍රීම් වීසා එකක් කියන්නේ යම් කිසි කාලක සීමාවකදී අධ්‍යාපනය හදාරනවා. ඒ අධ්‍යාපනය අවුරුදු දෙකට වැඩි නම් ඕටෝ පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා එකක් ලබා ගන්න පුළුවන් ඒ අධ්‍යාපන කාලෙට පස්සේ. හැබැයි ඒකෙන් පස්සේ ඔහු ඒ රට ඇතුලේ ඉන්න නිසා ඔහුට රැකියා අවස්ථාවක් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒක ලංකාවේ ඉඳලා ඉල්ලන්න පුළුවන්. හැබැයි මේක පොඩි වාසියක් තියෙන්නේ එහෙ ඉන්න වර්ක්ෂොප් එකකට ඔයාව කෙලින්ම අරගෙන ඔයාගේ වැඩ කරලා බලලා ඔයාට කෙලින්ම ඔෆර් එක දෙන්න පුළුවන්. ඒක හින්දා ඒ රට ඇතුලේ ඉන්නකොට ඔබට වර්ක් පර්මිට් එකක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි ඒ වර්ක් පර්මිට් එක ලබා ගැනීම ලංකාවේ ඉඳලත් එහෙ ඉඳලත් දෙකම එක සමානයි. එතකොට ඔබ මේ වර්ක් පර්මිට් එක ඒ රට ඇතුලේ හිටියාම ඔබට භාෂා ප්‍රශ්න, එතකොට ඔබගේ රටේ තාක්ෂණික ප්‍රශ්න උන් හිතනවා ඒ රට ඇතුලේ ඉන්නකට ඔබට වඩාත්ම හොඳයි කියලා. එතකොට ලංකාවේ ඉන්නවට වඩා ඒ රටේ ඉඳලා වර්ක් පර්මිට් එකක් ගන්න පුළුවන්. දැන් අපි කලින් කිව්වා ඉගෙන ගත්තා, පෝස්ට් ග්‍රැජුවට් වර්ක් වීසා එක එක්ස්පීරියන්ස් එකක් ගත්තා, ඔන්න වර්ක් පර්මිට් එකක් ගත්තා. එතකොට තවත් කිනු තව ප්‍රශ්නයක් තියෙනවා තරු.
මොකද්ද ඔයා හිතන්නේ? PR එක ගන්න කොහොමද? ඔව් PR එක ගන්න වෙනම process එකක් තියෙනවා. මේ PR process එක ලංකාවේ එහෙ කියලා කිසිදු වෙනසක් නැහැ. හැබැයි ස්ට්‍රෙන් කෙනෙක්ට මේ PR process එකේදී වැටිපුර score කරන්න පුළුවන්. ලකුණු 65ක් තමයි ඔවුන් ඉල්ලන්නේ. මේ 65 එක සමහරක් subject වල විතරයි. සමහරක් ලාට ඒක 75 වෙනවා, 85 වෙනවා, 90 වෙනවා අවස්ථාත් තියෙනවා. දැන් content කෙනෙක් වගේ ගත්තත් 85ක් 90ක් අතර වගේ යනවා. දැන් සමහරක් subject 65න් යනවා. මොකද මේ ලකුණු ගන්න ක්‍රමවේදය. මේක තමයි වැදගත්. අපි ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනයේ හැදෑරුවොත් මේ අධ්‍යාපනයේ හැදෑරුවම අර PR එකේදී අර ලකුණු 65 ගන්නකොට ඔහුට හම් වෙනවා ලකුණු 10ක් විතර බෝනස් පොයින්ට් එකක්. එතකොට ඒ රටේ work experience එකක් කරලා තිබ්බත් තවත් හම් වෙනවා. Job offer එකක් හම්බලා තිබ්බත් තවත් හම් වෙනවා. එතකොට ඔහු ඉංග්‍රීසියට අමතරව සිංහල භාෂාව ගෙන ඉඳලා ඒක exam එකක් කරොත් ඒකට තව ලකුණු 5ක් විතර ගන්න පුළුවන්. මෙවැනි ඉතා අපි හිතමු ලකුණු 25ක් විතර වැඩිපුර ගන්න පුළුවන්කමක් තියෙනවා ස්ටුඩන්ට් කෙනෙක් ඕස්ට්‍රේලියාව තුල ඉන්න නිසා. අන්න ඒ නිසා තමයි ඔවුන්ට ලංකාවේ ඉඳලා PR එකක් ගන්නවට වඩා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ගන්න. ලංකාවේ ඉඳලා ලකුණු කෙනෙක්ට ලකුණු 5ක් ගත්තොත් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඒක 75ක් ලකුණු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි ඕස්ට්‍රේලියානු අයට PR එක ටිකක් ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ PR එක දෙන්නේ ඒ රටේ ස්කිල් ෂෝට් ලිස්ට් ඉනිස්ට්‍රී ඔකුපේෂන් ලිස්ට් එකේ තිබ්බොත් විතරයි. ඔයා මැනේජ්මන්ට් වගේ විෂයක් කරා කියලා සමහරක් වෙලාවට PR එකක් අයිති කරන්න හැකියාවක් නැහැ. එතකොට ඒ සිද්ධ වෙනවා. ඔබ අර ඉගෙන ගත්ත කාල සීමාව අමතක කරලා අලුතෙන් නැවත කාල සීමාවක ඉගෙනගෙන ඔබ ඒ රටේ ස්කිල් ෂෝට් ලිස්ට් එකට අදාළ පාඨමාලාවක් කරලා ඒ පාඨමාලාවට අදාළ නැවත PR. හැබැයි එතනත් තියෙන පොඩි රිස්ක් එකක්. මොකද ඔබ එයා තව අවුරුදු 3-4ක් කාලයක් ගත කරන එකට ඒ ලිස්ට් එකේ තිබිච්ච සබ්ජෙක්ට් එකත් ස්කිල් ඔක්කුපේෂන් ලිස්ට් එකෙන් අයින් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක උන්ගේ ජීවිත මාර විදියට අගාධයකට වැටෙනවා. ඒ කියන්නේ ඔබගේ තරුණ කාලය මතක තබා ගන්න ඔබගේ අවුරුදු 20 ඉඳලා අවුරුදු 30 විතර වෙනකම් ඔබගේ දීප්තිමත් තරුණ කාලයක් තමයි තියෙන්නේ. ඔබ නිකරුණේ මේ කාලේ නාස්ති කරගන්න එපා. මේක ඉතා බුද්ධිමත් වැඩ කරොත් තරු හරියට අධ්‍යයනය කළ කරොත් ඔබට මේක ලේසියෙන් පහසුවෙන් ජය ගන්න පුළුවන්. හැබැයි ඔබ අධ්‍යයනය නොකර කරොත් ඔබගේ ජීවිතයේ ඒජන්ට් කෙනෙක්ට දුන්නොත් මේ ඒජන්ට් මුදල් පසුපස යන කෙනෙක් නා ඔබට දෙන උපදේශ 100%ක් නිවැරදි වෙන්නේ නැහැ. මෙතන ඉන්නවා ලංකාවේ ඒජන්ට්ලා ඉන්නවා ඔවුන් පදිංචිලා තියෙන ඕස්ට්‍රේලියාවේ. ඔවුන්ට කිසිදු හැඟීමක් නැහැ. අපිට හෘද ශාක්‍යයක් තියෙනවා දරු. අපි කතා කරන්න ඕනේ මිනිසුන්. ඒ මිනිස්සු අපිට ඇවිල්ලා එකපාරටම PR එකක් ගන්න කියන්නේ. අපිට අහන්නේ මේ මිනිසුන්ගේ දෙමව්පිය අහන්නේ මේ පුතාට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්ද? ඒ මිනිස්සු දන්නේ නැහැ. විසිට වීසා කියන්නේ මොකද්ද? වර්ක් වීසා කියන්නේ මොකද්ද? ස්ටුඩන්ට් වීසා කියන්නේ මොකද්ද? බිස්නස් වීසා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ මිනිස්සු හිතන්නේ ඈපෝට් එකෙන් ඇතුළු වුණා නම් ඒ පුතා සාර්ථක වුණා, පුතා සෙටල් වුණා, පුතාගේ වැඩ ඔක්කොම කම්ප්ලීට් කියලා. නෑ එහෙම නෑ. ඒ දරුවන්ට ඔබ ඉගෙනගෙන තියෙනවා නම් ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනය තියෙන නිසා ඔබ මීට වඩා විධිමත්ව කල්පනා කරන්න. ඔබගේ යාළුවට හරි ගියා, ඔබගේ පුංචිට හරි ගියා, ඔබගේ නෑදෑයන්ට හරි ගියා, ඔබගේ කොහොම ඒ රටට ගියාට පස්සේ ඔබට ඔබගේ යාළුවොත් නෑ, ඔබගේ කවුරුත් නෑ. ඔබට ඒ රටේ තියෙන එකම දේ තමයි ඕස්ට්‍රේලියානු රජ පනවල තියෙන නීති පද්ධතිය විතරයි තියෙන්නේ. පා මොකද ඒ සෑම දෙයක්ම හරි සුපරීක්ෂාවට ලක් වෙනවා. ඔබ මොන හරි නීති විරෝධී දෙයක් කරොත් ඔබට අවුරුදු 5කට 6කට පස්සේ තමයි ඒක ප්‍රතිඵල විඳින්න වෙන්නේ. ඒකෙන් තමයි බොහොම පරිස්සමෙන් වැඩ කරන්න. ඔබ බුද්ධිමත් නම් ඔබගේ ජීවිතේ ගොඩ එන්න පුළුවන්. ඔබ ඒක හරියට මැනේජ් කරගත්තොත්. මේ ටුවර් එක යටතේ ඔබට ඒ සම්බන්ධයෙන් විසඳුම් ලැබුණාද? ඔව්, ඇත්තටම දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙන හින්දා අපි හිතනවා ටේෆ් කොලෙජ් වලට නැවත අපිට ඇතුල් කරගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මම හිතන්නේ ටේෆ් කොලෙජ් වලට යන වේදමට වඩා ටේෆ් කොලෙජ් වල ගියන් පස්සේ ඒ රටේ ඔකුපේෂන් ලිස්ට් එකට නැත්නම් ඒ රටේ ප්‍රයෝරිටි ලිස්ට් එකට අපිට ගක් වෙලාට ඒකට ඇතුල් වෙන ලේසි. මොකද ඒ වෘත්තියක් උගන්නන තැන් වලින් රැකියා අවස්ථාව හා PR එකට යන ලේසි හින්දා. ඒක හින්දා මම සෑම සිටි එක මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බෙන්, ඩිලෙට් කියන සෑම සිටි එක වෘත්ති අධ්‍යාපනයෙන් බඳ සාකච්ඡා කරමින් ඉන්නා. ඇත්තටම මිස්ටර් චමිල ඔබ ආයතනයේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? ප්‍රතිපත්ති හෘද ශාක්‍ය. ඇත්තටම තමයි මම ඕන වැඩක් කරන්නේ මට මගේ හෘද ශාක්‍යට අනුව. යම් කිසි කෙනෙක්ට ඔහු මොකක් ඉල්ලගෙන මගේ ගාවට ආවත් මම බලනවා මගේ කෝණෙන් ඔහුට තියෙන හැකියාව හා නොහැකියාව.
සමහරක් ඒවා ගොඩක් ඒවා මම ප්‍රතික්ෂේප කරනවා. ඔබ සමහරක් වෙලාවට ඔබට දැනුවත් නොවෙන්න පුළුවන්. ඔබට තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. ඔබ ඔබගේ වෙනත් අරමුණු සකහා අපිව බලපෑම් කරන්න පුළුවන්. හැබැයි මට ඕනම එකකින් කමිෂන් එකක් ගන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා වශයෙන් යමු කරලා. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මම සමහරක් වෙලාවට මට හිතුණොත් ඒක මට සාධාරණ නැහැ කියලා මම කියනවා ඔයා වෙන තැනකින් කරගන්න කියලා. ඒ වගේම මගෙන් ගිහිල්ලා ඉන්න මම මේකද අභියෝගයක් කරන්න කැමතියි. ඔබ මගේ ස්ටුඩන්ට් මේ දැන් අවුරුදු ශේෂ්ත්‍රී අවුරුදු 25ක් මගේ ඔෆිස් එකේ මෙතනම තියෙනවා. ඒ වගේම මම ශේෂ්ත්‍රී අවුරුදු 15ක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් කරන්න. මගෙන් ගිහිලා අසාර්ථක වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක්. මම ගොඩාක් සතුටුයි තරු. මගේ හෘද ශාකයටකෝ මම ගොඩාක් අභිමානකින් ජීවත් වෙනවා. මම සාර්ථක කන්සල්ටන්ට් කෙනෙක් කියලා. අපි මේ ශේෂ්ත්‍රයේ ආධුනිකයෝ නිමි. අපි මේ ශේෂ්ත්‍රයේ ගොඩක් කාලයක් වැඩ කරපු අය. ඔය අද ලොකුවට බොරු කියන ඒජන්ට්ලා ඇවිල්ලා සමහරක් වෙලාවට YouTube channels වලින් ගොඩාක් බොරු කියනවා. අපිට බැරිකමක නෙමෙයි. අපිට අත් වශයෙන්ම කමිෂන් ගන්න විදියක් දන්නවා. සමහරක් ආයතන තියෙනවා 40% කමිෂන් වලට රැවටිලා ළමයි වාර්නාත කරන අය. අපිට 5%ක් කමනක් අපි ගන්න කමිෂන්. අපි ගන්න මුදල අපි ආඩම්බරෙන් කියන අපි ඒක ජෙනිමින් ගත්ත මුදල් කියලා. ඒක හින්දා අපිට කිසිම විදිහකටවත් ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඔබ හැසිරේ ප්‍රතිපත්තිය. යමෙක්ගේ සාර්ථකත්වය මොකද්ද? ඒක තමයි ඔහුට සාර්ථකත්වයට මඟ පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ රූල් චේන්ජ් එකක් වෙයිද? ඒකට ඔබේ සැලසුම් මොනවාද? ඔව් ඔස්ට්‍රේලියාව තුල හැම මාසෙම උගල දැනගන්න ඕන මේ ලංකාව වගේ ප්‍රාථමික නිකන් ගෝත්‍රික ක්‍රමවේදයක් නිමි තියෙන්නේ. ඒ රටේ ඒ රූල්ස් හදන්න වෙනම ආයතන තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාව තුල තියෙනවා ඒ ඔස්ට්‍රේලියන් යුනිවර්සිටීස් වලින් තමයි ඉගලන් ගන්න. ඒ වුන් සමාජයත් එක්ක ගැටෙනවා. සමාජ සමීක්ෂණ කරනවා. එතකොට ලංකාවේ කර්මාන්ත පිළිබඳ මොර්ටු විශ්වවිද්‍යාලයෙන් කර්මීකරණය ගැන උපදෙස් පාර්ලිමේන්තුව ගන්නවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔස්ට්‍රේලියාව කරන්නේ ඒකට බුද්ධිමත් පුද්ගලයාගෙන් හරි නිර්දේශය ගන්නවා. ඒ නිර්දේශය සමහරකට දේශපාලඥයන්ට ඒ මිනි නිර්දේශයක දින පොඩි තැනක් වෙනස් කරන්න තව හැකියාවකුත් නැහැ. ඒකෙන්ද ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙනවා වගේ මේ නිර්දේශ මුළු රටේ ඉන්න සිවිල් පුරවැසියාම සෑම කෙනෙක්ම ඒක පිළිපදිනවා. කවුරු වුණා නීතියක් අව නීතියට ගරු කරු. ඉතින් මේකෙන්ද ඔස්ට්‍රේලියා රූල් චේන්ජ් එක සෑම අවුරුද්දකම ජූලයි විතර වෙනකට වෙනවා. ඒ කියන්නේ මෙතපාගෙද වෙනවා. ඒක මොන මාණ්ඩුවක් හිටව ඔවුන්ගෙන් අප්ඩේට් එක එනවා. ඉතින් මේ අප්ඩේට් එකේදී ඔවුන්ගිට රටට අත්‍යවශ්‍ය සේවා සේවකයෝ ඒ වගේ අත්‍යවශ්‍ය නොවන සේවකයෝ පිළිබඳව ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. හැබැයි සමහරක් වෙලාවට මේක අවුරුදු 4කට 5කට සැරයක් ප්‍රබල වෙනවා. ඒක තමයි ඔවුන්ගේ දේශපාලන පක්ෂ මාරු වීමත් එක්කම ඔවුන් විපක්ෂයේ ඉන්නකට ලංකාව වගේම ඔවුන් හොඳ කල්පනා ඉන්න රටේ මොකද්ද තියෙන වෙනස් වීම කියලා ඒ වෙනස් වීම ඔවුන් ප්‍රබලව කරනවා. ඉතින් ඒකෙන් හින්දා මෙයා දැන් මාස කිහිපෙට ඉස්සලා රටේ ඒ රටේ පරිපාලන වෙනස් වුණා. ඉතින් දැන් ඒකෙන් හින්දා මම බලාපොරොත්තු වෙයි තව මාස කිහිපයකින් කියන්නේ 2024 සාමාන්‍යයෙන් 7 වෙනි මාසෙ විතර එනකට ලොකු වෙනස්කම් වගයක් කරයි. හුඟක් වෙලාවට බෙනිෆිට් ලැබෙයි අපිට හුඟක් වෙලාවට. දැන් ඔබ දන්නවා මේ ආණ්ඩුව ආපු වෙලාවෙම එංගලන් ඉඳන් කව 482 සබ් ක්ලාස් 482 වීසෙකට ලොකු මූලිකත්වයක් දෙනවා කියලා ඒ වගේ මේක ලැබිලා තියෙනවා. දැන් ඇත්තටම ඉදිරි ඉස්සරට වඩා මම මේ ශේෂ්ත්‍රයේ අවුරුදු 15ක් ඉන්න හින්දා මම කියන්නේ ඉස්සරට වඩා දැන් අතවශ්‍යම ඕස්ට්‍රේලියාවට වර්ක් වීසාවක් හොයාගන්න ලේසි ලබා ගන්න ලේසි. මොකද ඉස්සර ගොඩක් අමාරුයි දැන් ටිකක් ලේසි. හැබැයි ඒක බෙදිල යන සංඛ්‍යාව වැඩි. ඒකයි තියෙන ප්‍රශ්නේ. නැත්නම් අතවශ්‍යම අපේ ආයතනේ වුණත් එමිනි වර්ක් වීසාවක් ලබා ගන්න ගොඩක් උදව් කරපු අවස්ථා අනන්තවත් තිබෙනවා. ඇත්තටම වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් හරහා මොන වගේ කාර්යයන්ද වෙන්නේ? වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් ඒ වචනේම බලන්න වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් වර්ල්ඩ් වයිඩ් රෙක්‍රූට්මන්ට් ලෝකෙටම රැකියාව සඳහා අවශ්‍යතාවයක් තියෙනවා නම් රැකියාව කරන්නේ මේ සේවාව සමාජ සේවා නෝනම කෙනෙක් අපි ඩේටාබේස් එකක් හැදෙන්න ඕන. දැන් අතවශ්‍යම වෙනත් රටවල එක්කෙනෙක් අධ්‍යාපනයෙන් පස්සේ ඒ රටේ කම්පියුටර් එකට යනවා තමන්ට තියෙන හැකියාවන් කෙනෙක් වෘත්තීන් 3ක් විතර ඉගෙන ගන්නවා. ඒ තුනේම හැකියාවක්. කොහේ හරි තැනක අපි හිතමු ප්ලම්බර් කෙනෙක් ඕනා කියලා ටග් ගල ආණ්ඩුවට පුළුවන් ඒ රට ඇතුලේ ප්ලම්බර් කියන එක කොච්චරක් ඉගෙනගෙන තියෙනවද? ඉංජිනේරු මෙකැනිකල් ඉංජිනේර්ස් කීයක් ඉන්නවද කියලා. මම හිතන්නේ ලංකාවට එහෙම හැකියාවක් ඩේටාබේස් එකක් රජයට ඔක්කත් තියෙනවද කියලා. දැන් අපි ස්වාධීනව අපි හිතුවා මෙහෙම දෙයක් කරන්න. මොකද අපි ලංකාවේ පුද්ගලයෝ. ඉතින් ඒකෙන් හින්දා අපි ලංකාවට කවුරු නොකරත් අපි ගාව යම් ඩේටාබේස් එකක් තියෙනවා. යම් වෘත්තීන් වලට නිපුණතාවයන් තියෙන අය.
ඒ වගේම අපි තෝරගන්න කැමති විදේශීයකට රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් ඔහු අපිත් එක්ක ලියාපදිංචි වෙන්න ලියාපදිංචි වෙන්න කියන රුපියල් ඔක්කක් දෙයක් ඔබට ගෙවන්න නැහැ අතවශ්‍යම ඔබ රෙජිස්ටර් ඔබගේ තියෙන ඔබගේ නම ගම වයස ඔබගේ කළ හැකි රැකියාව හා වර්ක් එක්ස්පීරියන්ස් එක ක්වොලිෆිකේෂන් එක CV එකක් යොමු කරලා තියන්න සමහරක් වෙලාවට ලෝකෙ වෙන කොහේ රටකින් ඉල්ලුවත් සමහරක් වෙලාවට අපි අපේ තියෙන ඩේටාබේස් එකේ මම හිතන්නේ වෘත්තීන් 100කට වැඩිය තිබෙනවා ඒ වෘත්තීන් 100ටත් අපි සොෆ්ට්වෙයාර් එකක් හදලා තියෙනවා ඒ සොෆ්ට්වෙයාර් එකේ අපි ගබඩා කරලා තියෙනවා ඒතරට අන්න ඒකෙන් තමයි අපි ඩේටාබේස් එකක් හදලා තියෙන්නේ ඉතින් World wide recruitment කියන්නේ අපි ඉදිරියේදී මේක උඩ දියුණු කරන්න අදහසක් දැනට තියෙනවා මොකද අපි තව මාස 7-8ක් යනකට තමයි මේක මේ කරන්නේ. එතකොට ලංකාවේ නීත්‍යානුකූලව විය යුතු සියලුම නීති ක්‍රමයේ කටයුතු අවසන් කරගෙන. ඒ කියන්නේ 2024 අවසන් වෙනකොට අපි හිතනවා ලංකාවේ නීති පද්ධතියේ විය යුතු සියලුම නීත්‍යානුකූල කටයුතු කරාට පස්සේ අපි මේක ඉදිරියට ගේන්න. දැන්ටත් අපි මේකේ මේක කරන්න පුළුවන්ද කියන එක රිසර්ච් එකක් වශයෙන් දැන්ට කරගෙන යනවා. ඒක තමයි යම් යම් කාර්යයන් කරනවා. හැබැයි ඒක ඉස්සලම දෙයකට ආයෝජනය කරන්න ඉස්සලා අපි ඒක රිසර්ච් එකක් කරන්න බෑනේ. ඒ රිසර්ච් එක තමයි මේ දවස්වල යන්නේ. මොකද අපි මේක මහ පරිමාණයෙන් කරන්න. ඒක තමයි අපේ ටාගට් එක තියෙන්නේ. අපි නීත්‍යානුකූලව ඒක සියලුම නීතිමය කටයුතු අවසන් කරලා අපි මේ අවුරුදු අවසානයේ ඉදිරි අපි ඒක ඉදිරිපත් කරනවා සමාජයට අපි කොහොමද වැඩ කරන්න කියලා. එහිදී ඔබගේ අයිකිරීම කෙසේද? ඔව් මෙහෙමයි දැන් අපි ඒකෙදී යම් වෘත්තියක් හදාරපු කෙනෙක් ඉන්නවා නම් යම් කෙසි අතනින් විදේශ රටවලට අවශ්‍ය වෙන්නේ මොනවාද? අවශ්‍ය වෙන්නේ ඔව් මූලික අධ්‍යාපනයක් හා යම් ස්කිල් එකක් අධ්‍යයනය කරලා තිබීම. ඒ ස්කිල් එකට අදාළව ඔහු පාඨමාලා ඒ කියන්නේ පාඨමාලාවෙන් පසුව ඒකේ රැකියාවක් කරලා වර්ක් එක්ස්පීරියන්ස් එක ගන්න තියෙනවා. දැන් ඔබ හිතන්නකො මෙහෙම දෙයක් ඔබගේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ ඔබ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නවා. ඩ්‍රයිවිං ලයිසන් එක ගත්තට මදිනේ ඒක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නේද? ඒ වගේ ඔබ චෙෆ් කෙනෙක් වුණාට මදිේ චෙෆ් පාඨමාලාවක් කරන්න ඕන මූලික අධ්‍යාපනයක් තියෙනවා චෙෆ් පාඨමාලාවක් කරන්න ඕන ඒකට අදාළව ඔබ වර්ක් එක්ස්පීරියන්ස් එකක් හදා ගන්නවා. ඒ වගේම ඒ රටේ වැඩ කරන භාෂාව අපි ඔබ ජපාන යනවා ජපාන් භාෂාව ඉතාලියට යනවා ඉතාලි භාෂාව ඒ වගේම ඕස්ට්‍රේලියාව නිව්සීලන්ඩ් කැනඩාක් වගේ අයර්ලන්ඩ් වගේ රටකට යනවාට ඔබට ඉංග්‍රීසි භාෂාව නිපුණතාව සහතිකයක් තිබිය යුතුයි. ඒ කියන්නේ එක එක රටවල් මේ අධ්‍යාපන ඉංග්‍රීසි අධ්‍යාපනයේ ක්වොලිෆිකේෂන් ඉහළ පහළ වෙන්න පුළුවන් එක එක කාලවලට ක්වොලිෆිකේෂන් එක ඉංග්‍රීසි භාෂාවක් තිබුණොත් ඒ විනි පුද්ගලයට විදේශ රැකියාවක් ඉල්ලා සිටීමේ හැකියාවක් ලැබෙනවා. මෙතනදී සාමාන්‍යයෙන් යන වියදම් ගත්තොත් එහෙම ඇත්තටම ඔබ හිතන්න මම මේක අනිත් පැත්තට කතා කරනවා හිතර කාටවත් තේරුම් ගන්නවා ඔබට යම් කිසි වෘත්තියක් හම් වෙලා ගත්තොත් ඔබ එක තමයි දවස් කීපයකට ජීවත් වෙන සල්ලි ටික කරගෙන ඒක සාමාන්‍යයෙන් ඩොලර් 200ක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඔබ එයාපෝට් එකේ ඉඳලා ඔබගේ නවාතැනට යනකොට නවාතැන ගාස්තු ගෙවීමේ හැකියාව හා එයාපෝට් පිකප් එකට සල්ලි තියෙනවා නේද ඔබට එයා ටිකට් එක ගන්න පුළුවන් එයා ටිකට් එක ගන්න නම් ඔබ ලංකාවේ විදේශ වාණිජ කාර්යාංශයට ගෙවීම මුදලක් තිබිය යුතුයි ඒ වගේම ඔබ එම්බසියට වීසා අනුමැතිය සඳහා වීසා ගාස්තු ගෙවිය යුතුයි ජොබ් ඔෆර් එකක් හම්ුණාම ඒ ජොබ් ඔෆර් එකේ වටිනාකම මිල කරන්න බෑ ඒ තරම් වටිනා කියන ජොබ් ඔෆර් එකක් තමයි ඔය ලෝකයේ තියෙන ප්‍රධාන රටවල් වලින් ඔබට ලැබෙන්නේ ඔබ මේක රිස්ක් එකක් තියාගන්න එපා ඔබ ඒකට නීත්‍යානුකූල වැඩ කටයුතු කරන්න ගාකිලාට කියන්නේ ඔස්ට්‍රේලියාවට සඳහා ආයෝජනය කරනවා නම් මාරා රෙජිස්ටර් නීතිඥවරගේ ආය නිව්සීලන්ඩ් ඇඩ්වයිසර් කෙනෙක්ගේ සහාය පතල ඔහුගේ මුදලුත් ගෙවන්න කියලා. එතකොට අපි දැන් ගමු මාරා රෙජිස්ටර් නීතිඥවරගේ ගාස්තුව. එතකොට එම්බසියට ගාස්තුව. එතකොට ඔබ එයා ටිකට් එක. එයාපෝට් පිකප් එක නවතන් ගාස්තුව. මේ වලට යම් මුදලක් ඔබට වියදම් වෙනවා. ඒක ඔබ ජෙනුයින් වියදම් කරගත යුතු මුදල්. ඊට අමතරව ඔබට කවුරු හරි කෙනෙක් ඔබට රැකියාවක් හොයලා දෙන උදව් වෙනවා නම් ඔහුත් එක එක පුද්ගලිකව ඔබ ඇති කරගන්නා ගිවිසුමක්. ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ මුදලක් ගෙවන්නේ නෝ. හැබැයි මෙතන වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක මොකද්ද මිස් චමිල? ඔව් දැන් ඒක තමයි අක්‍රම හතරකින් අපි තීරණය කරලා තිනවා ලංකාවේ ඉන්න අයට උදව් කරන්න. මම කියමු ඒ ක්‍රම හතරේ අපි හිතමු A B C D කියලා. ඒක අපි කතා කරොත් සාමාන්‍යයෙන් දැන් අපි ජොබ් ඔෆර් එකක් හොයාගන්නකට ඔබට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා ඇප්ලයි කරලා අයිතුම් ගන්න. එවිනිම් ප්‍රමාණිකව යම්කිසි මේ රට මෑතකදී විදේශගත වෙච්ච 3000 ගානක අතරතුරදී එවැනි 7-8 දෙනෙක් ඉන්නවා. යුනිට් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. තවත් පුළුවන් ඔබට ඊට අමතරව රෙක්‍රූට්මන්ට් ඒජන්සි ත්‍රූත් ඇප්ලයි කරන්න. එතකොට ඒ වගේ. සමහරක් ලට ඒර මාරා රෙජිස්ටර් ලෝයර්ස් ලාගේ හරහා ඒ වගේ ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි
සමහරක් වෙලාවට යම් කිසි මුදලක් ගෙවලත් ඇප්ලයි කරන්න පුළුවන්. අපි යම් කිසි මුදලක් ගෙවලා ඇප්ලයි කරන කට්ටියට A කියලා කියමුකෝ. එතකට තව B කියලා තියෙනවා කොටසක්. ඒ කොටස අපිත් එක්ක දැන් මේකෙදී අපි ආරාධනා කරනවා විදේශ රටවල ඉන්න අපගේ සමාජිකයන්ටත් අපි මේකෙදී ආරාධනා කරනවා ඔබත් අපිත් එක්ක සමග වෙන්න. ඔබ ගාව තිනවනවා ඔබ ලාංකිකයට ලබා දෙන ජොබ් ඔෆර් එකක්. ඔබට එවැනි CV එකක් ඔබ ළඟ නැහැ. ඔබට එවැනි කන්ටැක්ට් එකක් නැහැ. ඔබ අපිට කතා කරන්න. අපි ඔබට යම් ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන විදිහට වැඩ කටයුතු කරලා සම්බන්ධීකරණය කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේක ඉතා විනිවිද භාවයෙන් යුතු සම්බන්ධකම් සඳහා පමණයි. ඒ කියන්නේ ඔබට සාමාන්‍යයෙන් ලෝක නීතිය අනුව ලෝක සදාචාරය කියලා දෙයක් තියෙනවානේ. ඔබට ඩොලර් සාමාන්‍යයෙන් 70,000ක සැලරි එකක් හම්බෙනවා නේද? 12 බෙදලා ගත්තාම පස්සේ ටැක්ස් කැපිලා ඔක්කොම වෙනකට ඩොලර් 3,000 තමයි ඔබ ගැතර හම්බෙනා කියමුකෝ. කනෙක්ෂන් එක හදලා දෙනවට 1 month සැලරි එකක් දෙන්න කියලා. ඒක මම හිතන විදිහට දැන්ට ඒක විවින් පවතින දෙයක්. 1 month සැලරි. 1 month සැලරි එක කියන්නේ ඔබ වාර්ෂිකව ලබා ගන්න සැලරි එක 12ට බෙදලා 12න් එකක් තමයි ගන්න. ඉතින් එහාට ඌට කිසිදු මුදලක් සම්බන්ධීකරණ කරු නැත්තම් ජොබ් එක මේ සොයා දීම වෙනුවෙන් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඒක තමයි. හැබැයි ඔබට ගෙවන්න සිද්ධ වෙනවා අනික මුදල්. ඒ කියන්නේ ලෝයගේ ෆී එක, එම්බසි ෆී එක, එයා ටිකට් එක. හැබැයි ඔබ මතක තබා ගන්න සමහරක් ඕස්ට්‍රේලියන් කම්පැනි, ජෙනුවින් කම්පැනි තියෙනවා. ඒ සියලු මුදල් ඔබට ගෙවනවා. දැන් අපිට සමහරක් අය කියනවා ඔබ ඒ රටට ඒක ගෙවාගෙන එන ආවිල්ලා මාස 2-3 පස්සේ ක්ලේම් කරගන්න පුළුවන් කියලා. ඒ වගේ සමහර කම්පැනි ඔබට යන වියදමත් ආපහු දෙන අවස්ථා තියෙනවා. ඒකයි ඔබ තීරුම් ගත යුතු ක්‍රමය තමයි. ඔබට රැකියාවක් හොයලා දෙන්න ඔබගේ නෑකමක් හිතවත් කමක් නැත්තම් බොහෝ අය ප්‍රතක්ජන මිනිස්සුනේ. ඒ මිනිස්සු යම් කිසි ප්‍රතිලාභයක් ලැබෙන්න පුළුවන්. දැන් අපේ ආයතනින් අපි අඳුරන්නේ නැති කිසිවෙකුට ජොබ් එකක් හොයලා දෙනවා කියමු. ඔහුගේ ජීවිත විශාල වර්ධනයක් සංවර්ධනයක් වෙනවා. ඔහුගේ ඔහුට යන්න පුළුවන්, ඔහුගේ වයිෆ්ට යන්න පුළුවන්, බබලට යනවා, බබලට ෆ්‍රී ඇඩ්යුකේෂන් එක. ඉතින් එවැනි බෙනිෆිට් එකක් ලබා දෙනකට අතවශ්‍යම යම් කිසි ප්‍රතිලාභයක් ලබා දෙන එක මනුෂ්‍යත්වයේ ක්‍රමවේදයක්. තව කෙනෙකුට දුන්නා පස්සේ තව කෙනෙකුට දෙන්න ඉදිරිපත් වෙනවා. අනිත් එක ඔබට ජොබ් ඔෆර් එකක් දීපු මනුස්සයට මුදලක් කියලා ආවේ ඔබට සුවඳිනෝ එහෙ ඉන්න පුළුවන්. ඒක ඔබේ අභිමානටත් හොඳයි. මොකද විශාල මුදලක් හම්බ කරන්න පුළුවන් රටක්, විශාල ප්‍රතිලාභයක් ගන්න පුළුවන් රටක් හින්දා මම හිතනවා යම් කිසි ජොබ් එකක් හොයලා දෙන එකට, කියන්නේ 1 month සැලරි එක මාසික හම්බ කරන්න පුළුවන් බේසික් සැලරි එක ඔබ දීමින් ඔබට පාඩුවක් වෙන්නේ නැහැ කියලා. සී කියලා හඳුනා දෙන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී යම් කිසි කෙනෙක් ඉන්නවා ඔහුට තියෙනවා මූලික අධ්‍යාපනයේ පස්සේ යම් වෘත්තියක් අධ්‍යයනය කරලා ඒක අධ්‍යාපන ක්වොලිෆිකේෂන් එකක්. අපි තුන් මොට්ටුවේ කොහේ හරි ආයතන ඉංජිනේරු විෂයක් හෝ මොන හරි දෙයක් අධ්‍යයනය කරලා ඒකේ නිපුණතාවයක් තියෙනවා. ඒ නිපුණතාවයට අදාළ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔහුට ඉංග්‍රීසි භාෂාවත් හොඳට මනාලිත හසුරවන්න පුළුවන්. ඔහු මැද පෙරදිග ගිහිලා ආවා කියමුකෝ. හිතමු ඔබ දන්නවා මැද පෙරදිග ගිහිලා මහා මුදලක් හම්බ කරන්න බෑ. ඒ රටේ සාමාන්‍යයෙන් හම්බ කරන මුදල ලංකාවට එන එක ඇති දෙයක් නෑ. හැබැයි ඔහුට මැද පෙරදිග ගිහිලා ලොකු එක්ස්පීරියන්ස් එකක්. අපි කැමති ඒ වගේ පුද්ගලයෙක්ට උදව් කරන්න. ඒ කියන්නේ මෙහෙමයි. ඔබ හිතන්නකෝ ඔබට ජොබ් ඔෆර් එකක් හොයලා දුන්නා කියලා. ඒත් ඔබ කොහොමද යන්නේ? ඔබට එයා ටිකට් එක, ඇකමඩේෂන්, එම්බසි ගාස්තු ගත්තොත් එතරම් ලක්ෂ තව 15-20ක් විතර වියදම් කරන්න වෙනවනේ. ජෙනුවින්ම ගත්තොත්. මොකද ඒ කම්පැනි ස්පොන්සර් නොකරොත්. එතකොට මෙතනදී දැන් ලංකාවේ බැංකු ඉදිරිපත් වෙලා තියෙනවා. මම දැක්ක මේ ළඟදී වැඩසටහනක් යනවා ලංකාවේ පීපල්ස් බැංක් එකේ සාමාන්‍ය අධිකාරීවරියක් පැහැදිලිවම මිලියන 5ක් දක්වා විදේශ රටක ණය දෙන්න කැමති කියලා වුණා. ඇත්ත එහෙම. අන්න ඒ වගේ තැනකට අපිට ජොබ් ඔෆර් එකක් හම් වුණත් අපි ඒ වගේ තැනකට දීලා ඔබට අවශ්‍ය කරන මුදල එතනින් ලබා ගන්න පුළුවන්. හැබැයි මේක මේ සාමාන්‍ය අධිකාරීතුමිය කියපු විදිහට මේක ඔබට ගොඩක් ලාභය. ඒ ගන්න මුදලත් ඔබ අවුරුදු ගාණක් ගිහිල්ලා ටික ටික ගෙවන්න arrange කරගන්නත් පුළුවන් බැංකුවත් එක්ක කතා කරලා. මෙවැනි අයටත් අපි ඉති කියන්නේ ඔබගේ ක්වොලිෆිකේෂන් පරිපූර්ණයි, ඔබට මුදල් විතරයි අඩු. හැබැයි දැන් මේ තියෙන ක්‍රමවේදය යටතේ ඔබට හැකියාවක් තියෙනවා බැංක් ලෝන් එකක් අරගෙන යන්න පුළුවන් ක්‍රමය. ඒක තමයි අපි C කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ තුන්වෙනි ක්‍රමවේදය. එතකොට මෙසේජ් වල හතරවෙනි ක්‍රමවේදය? හතර තමයි යම් කිසි කෙනෙක් අර මම කිව්වා වගේ එයා ලෝකෙට දියමන්තියක්. ඔහු අධ්‍යාපනය හදාරලා තියෙනවා, වර්ක් එක්ස්පීරියන්ස් එකක් කරන් තිනවා, ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකකුත් කම්ප්ලීට් කරලා තියෙනවා. යම් වෘත්තියකට වෘත්තින් කීපයකට වෙන්න පුළුවන්. එතකොට ඔහුට ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා, ඔහුට අවශ්‍ය කරන සියලුම ක්වොලිෆිකේෂන් තියෙනවා. හැබැයි
ඔහුට යම් කිසි විදිහකින් බැංක එකෙන් ප්‍රතික්ෂේප කරනවා ඔහුට ලෝන් එක දෙන්න. නැත්නම් ඔහුට සල්ලි නැහැ. එතකොට ඔහුට පුළුවන් මගේ ඕස්ට්‍රේලියාවේ තියෙන ආයතනයක් තියෙනවා මම දන්න කියන. ඒ ආයතනය ඕස්ට්‍රේලියාව තමයි ලියාපදිංචිලා තින්නේ. ඒ ආයතනයට අපිට ඕව හඳුනා දෙන්න පුළුවන්. ඒක මෑන් පවර් වගේ කම්පැනි එකක්. ඉන්දියාව හා වෙනත් රටවල් කීපයක ලියාපදිංචි. හැබැයි ඒක වගේම අපි ගන්නවා. අපි දන්න කියන අපිට ඒක හොඳට ගනුදෙනු කරන ආයතන තියෙන අපිට ඒවලට හඳුනා දෙන්න පුළුවන්. ඒ ආයතනය කරන්නේ අවුරුද්දක් යනතුරු ඔබගේ සැලරි එකෙන් කොටසක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ප්‍රතිශතයක්. ඒ ප්‍රතිශතය කීයද කියන එක අපි ඔවුන් එක කතා කරන ඔවුන් එක අමතර ආසන් කරනවා. හැබැයි ඔබට කිසිදු වියදමක් යන්නේ නැහැ. එයා ටිකට් එකේ ඉඳලා සියලු දේම ඔවුන් දෙනවා. ඔබගේ ඔබට එයා ටිකට් එක accommodation ඔක්කොම ටික දෙනවා. ජොබ් ඔෆ් එක දෙනවා, සැලරි එකක් දෙනවා. සැලරි එකක් දෙන ඔබ ගිනි නෝට තමයි. හැබැයි ඔබ යම් කිසි විදියකින් ඒකේ සැලරි එකේ කොටසක් ඔවුන්ට දෙන්න ඕන. ඒක කමිෂන් එකක් දෙන්න ඕන. ඒ වගේ තත්ත්වයක් එවිනි ආයතනක් තියෙනවා. එතකොට අත්‍යවශ්‍යම ඔවුන් කරන්නේ අර බැංකුව කරා වගේ ඔබ වෙනුවෙන් මුදල් ආයෝජනය කරලා එන්නේ නැවත මුදල් ලබා ගැනීම. ඒක මෑන් පවර් කම්පැනි කියලා ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේවා. එවිනි ක්‍රමය. එතකොට ඔන්න තරෝ ඔබ ඇහුව ප්‍රශ්නේ දැන් විදේශගත වෙන සල්ලි ඕනද නැහැ. විදේශගත වෙන්න සල්ලි නැතුවත් විදේශ ගන්න පුළුවන් මේ මෑන් පවර් කම්පැනි විදිහට. හැබැයි ඒකේ ඔබට ගන්න පුළුවන් බෙනිෆිට් ඔබගේ වයිෆ් එක්කන ඒ රටේ නීති අනුව වයිෆ් ගන්න පුළුවන් නම් වයිෆ් ගන්න පුළුවන්. දරුවන් ගන්න පුළුවන් දරුවන් ගන්නවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් ඒගොල්ලෝ පුළුවන්. ඔබට වයිෆ්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා නම් වැඩ කරන්න පුළුවන්. ඒ ඔබ යම් කිසි සෞඛ්‍ය පහසුකම් ඒ ටික ඔක්කොම ගන්න පුළුවන්. සියලුම බෙනිෆිට. හැබැයි ඔබ අවුරුද්දක විතර කාලයක් පමණ ඒ ගිවිසුම යටතේ ඉන්නේ. එතකොට ඔබ ඒ ගිවිසුමත් එක්ක කතා කරලා වැඩ කරගන්න පුළුවන්. අපි හිතන්නේ මේ පාර ටුවර් එකේදී අපි වඩාත්ම සාකච්ඡා කරේ මෙන්න මේ මෑන් පවර් කම්පැනි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. මේක සාර්ථකත්වයක් ඔබට තේරෙනවා ඇති. ඔබ මෙච්චර කල් ඔබට ක්වොලිෆිකේෂන් එකක් තිබිලා ඔබට විදේශගත වෙන්න බැරුව හිටියනම් දැන් කතා කරන්න. හැබැයි මේක මතක තබා ගන්න. මේක සෑම විෂයකට වෙන්නේ නැහැ. විෂයන් කීපයකට විතරයි එවැනි විදියට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගාවට ඇහිලා IT ඉංජිනේර කෙනෙක් කියලා ඉන්නම් කිව්වොත් එහම අපිට මෙහෙම කියලා මෑන් පවර් ඒ කම්පැනි ගන්නවා නම් ඔබට පුළුවන් වෙයි. සමහරක් වෙලාවට එහෙම සෑම විෂයකට බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට අයදුම් කරන්න පුළුවන් එවැනි දෙයකට ඔබ රෙජිස්ටර්ලා හිටියොත් ඔබට ජොබ් ඔෆ් එකක් ඇවිල්ලා ඒ ජොබ් ඔෆ් එකේ යම් කිසි සැලරි එකක් උන්ට දෙන්න තව වගකීමෙන් කියන්න පුළුවන්. අපි අවුරුදු 25ක් මෙතන ඔෆිස් එක ක්‍රියාත්මක වෙනවා වගේම අවුරුදු 15ක ශාස්ත්‍රයේ විශාල වැඩ කොටසක් කරමින් ආයතනයක් වගේම Google එකේ බැලුවත් වීසා කන්සල්ටන්සි ශ්‍රී ලංකා නම්බර් 1 වෙන්නේත් අපි Google එකේ අවුරුදු 5ක් 6ක් තිස්සේ අපේ ආයතනය මෙවිනි කීර්තිමත් නමක් තියෙන ආයතන වැඩ වර්ධගන්නේ නැහැ. අපි ඉතා විනිවිද භාවයෙන් වැඩ කටයුතු කරනවා වගේම ඔබට ඔබගේ චේතනාව අවක නම් අපිට පුළුවන් අවංකවම ඔබට උදව් වෙන්න. මේකෙන් අපි හිතන්නේ විශාල සංඛ්‍යාවකට උදව් කරන්න ඕන ගොඩාක් සියගණනකට උදව් කරන්න බැරි වෙයි. යම් කිසි ප්‍රමාණයකට උදව් කරන්න පුළුවන්. ඔබ අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් අත්දැකීම් නැති පුද්ගලයෙක් ගොඩක් කලාට කතා කරන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. ඒ වගේම අපි නීත්‍යානුකූලවත් ඒ දේ කරනවා. මොකද හේතුව අපේ ආයතනයේ තව වර්ධු 20ක් 25ක් තිබිය යුතුයි මතේම තමයි දැන් අපි ඉන්නේ. ඔව් මිස්ටර් චාමිලා, ඉතින් අපිට ඉදිරියේදී ඔබගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ වීඩියෝස් දැක ගන්න පුළුවන් වේද? ඔව්, මේ වැඩසටහන තුලත් අපේගේ අත්දැකීම්, ඒ කියන්නේ බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාව ගිහිලා තියෙන්න පුළුවන්, ඔස්ට්‍රේලියාවේ ඉන්න පුළුවන්. නමුත් ඔබට අපි ලබන අත්දැකීම් මොකක්ද කියන එක ඉදිරියේදී අපි කරපු සාකච්ඡා මොනවාද, අපිත් එක්ක වැඩ කරන මයිග්‍රේෂන් ලෝයර්ස්ලා කවුද, එතන රෙක්‍රූට්මන්ට් ඒජන්සි කවුද, ඒජන්සිවල කොහොමද වැඩ කරලා තියෙන කියලා ගොඩක් වීඩියෝස් වලින් ඒ වීඩියෝස් තියෙනවා අපි ගාව. අපි ඒ ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, මෙතනදී තව ලොකු අවස්ථාවක් තියෙනවා. ලංකාවේ ව්‍යාපාරය හෝ ගොඩක් මුදලක් අතේ තියෙන අයට ඔබට ඔස්ට්‍රේලියාව තුළ යම් කිසි විදිහට වීසා එකක් නොමැති වුණත් ඔබට ඒ රටෙන් දේපලක් මිලදී ගැනීම හැකියාවක් තිබෙනවා, නිවසක් මිලදී ගැනීම හැකියාව. ඔබගේ අනාගතයේ දරුවන්ට ජීවත් වෙන්න හරේ ඉගෙන අධ්‍යාපන කටයුතු කර ඔබට යම් ප්‍රොපර්ටි එකක් මිලදී ගන්න තියෙනවා නම් ඔබ කතා කරන්න. ඒකටත් අපිට අවශ්‍ය කරන නීතිමය රාම කරන්න පුළුවන්. දැන් ඔබ මේනකට ඔස්ට්‍රේලියාව තුළ සම්පූර්ණයෙන්ම හදලා තියෙන නිවසක් මිලදී ගන්න බැහැ. හැබැයි ඔබට ඉඩමක් අරගෙන සම්පූර්ණයෙන්ම නිවසක් නිම කරවන්න පුළුවන්. එවැනි ක්‍රමවේද ගැන මේ ගමනේදී සාකච්ඡා කරලා බැලුවා. යම් යම් දේවල්ට අපි එකඟ වෙලා තියෙනවා. නීත්‍යානුකූලව
ඔබට දැනට වීසක නැතුව වුණත් ඔබට ඊට පස්සේ ඔබ නිවසක් මිලදී ගන්න වගේ හැකියාවක් තියෙනවා නම් නිවසකට ආයෝජනය කරන්න පුළුවන් නම් එකවර මුදල් ගෙවන්න අවශ්‍යත් නැහැ කොටස් වශයෙන් හරි ඔබට මේ නිවස ඉවර වෙනකන් යම් කිසි මුදලක් ගෙවලා ඔබගේ නිවසක් හදා ගැනීම හැකියාවක් තියෙනවා ඒ වගේම ඒකට නීත්‍යානුකූල ඔබට යම් කිසි දවසක අවශ්‍ය වුණත් ඒ නිවස විකිණීමේ හැකියාවක් නැවත රීසෙල් කිරීමේ හැකියාවකුත් තිබෙනවා මේ ගැනත් ඔබට ඉදිරියේදී ඉදිරි වැඩසටහනකදී අපි සවිස්තර වාර්තාවක් ගේන බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි ඔගලන්ගේ වීසා ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී අපි තව වීඩියෝස් එක්ක ගේන බලාපොරොත්තු වෙනවා ඒ වගේම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම බොහොම ස්තුතියි මිස්ටර් චමිලා අපිත් එක්ක අද එකතු වුණාට